මේ ආණ්ඩුව ගොයන් කපන්න ඔන්න මෙන්න තියද්දි හාල් මෙට්‍රිටොම් 50000ක් රටින් ගේන්න අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි හාල් වලට ගහලා තිබුණු බද්ද අයින් කෙරුවා රුපියල් 2 දක්වා. මේක ඇතුලේ රටින් හාල් නැව් පිටින් ගින්ද පටන් ගත්තා. ඒතර මේ නිවුස් එකත් එක්කම මොකක්ද උනේ? වීමිල බැස්සුවා. වීමිල බස්සලා දැන් ගොවියගේ වී ටික තුට්ටු දෙකට ගන්නවා. අරගෙන ඉවරලා ගබඩා කරනවා. හැබැයි හාල් මිල එහෙමමයි. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාර්ක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී WD වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් දෙහිඅත්ත කණ්ඩිය මහවැලි ප්‍රදේශයේ වීවගාබිම් නිරීක්ෂණය කිරීමට පසුගියදා එක් වුණා. රසායනික පොර 170ක් එක්ක පරිසර හිතකාමී යෙදුම් 130ක් භාවිතා කළා මේක කරන්න කියලා අපි නිර්දේශ කළා. අපි කියන්නේ එතනින් අතර වෙන්න නෙවෙයි අපිට පුළුවන් නම් මේක 50යි 50 තැන්ට ගේන්න. ඒ වගේම නිෂ්පාදන වියදම අඩු කරලා රසායනික පොහොර වලට යන වියදම අඩු කරගෙන මේ පරිසර හිතකාමී යෙදුම් යොදවලා ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කරගෙන ආහාර සුරක්ෂතාවයේ පසේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව කරගන්න පුළුවන් වැඩපිළිවෙළකට අපේ රට අරගෙන යන්න ඕන. ජාතික ගොවි සමුළුවේ දෙවන සම්මේලනය අම්පාර දෙහිඅත්ත කණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේදී පසුගියදා පැවැත්ුණා. ඒ ජන අරගල ව්‍යාපාරයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේගේ ප්‍රධානත්වයෙන්ුයි. මේ අතර තෘණවකබිම් නැතිවීම ඖෂධ මිල අධික වීම ඇතුළු ගැටලු හේතුවෙන් තිරප්පණේ කිරිගවයින්ට ආහාර සැපීමේ ගැටලුවක් මතුවී ඇති බව වාර්තා වනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.